පටන්ගමු අද මේ රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් අපි විග්‍රහ කරමු. මෙතනදී විවිධ පාර්ශ්වයන් අපේ රටේ ආර්ථික තත්ත්වයට වගකිව යුත්තේ වර්තමාන රජයේ පමණක් බව කියන නිසා මම ඉතාමත් කෙටියෙන් ඔබතුමාලාට කරුණු කීපයක්ම ඉදිරිපත් කරන්න. අවුරුදු පහක් තුළදී 2015 සිට 2019 දක්වා අපේ රටේ ආර්ථිකයේ කෙසේද ඉදිරියට ගියේ කියන එක. වර්ධන වේගය සාමාන්‍ය වශයෙන් 6.8ක් තිබුණා 2010 සිට 2014 දක්වා අවුරුදු පහ තුළදී එය 2.3 දක්වා අඩු වුණා. ඒක පුද්ගල ආදායම 3000 ඇමරිකානු ඩොලර් 3819 සිට 3852 දක්වා පමණයි වැඩි වුණේ. ඩොලර් 33ක් පමණයි වැඩි වුණේ අවුරුදු පහක් තුළදී. දළදේශ නිෂ්පාදිත ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට ඇමරිකානු ඩොලර් බිලියන 84 දක්වා. නයිබරතා දළදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව 72 සිට 87 දක්වා වැඩි කරගත්තා. නයිතෝගේ රුපියල් ට්‍රිලියන 7.5 සිට 13 දක්වා තාප ශීඝ්‍රයෙන් කිසිම ප්‍රශ්නයක් නැති කාලයකදී වැඩි කරගත්තා. රජයේ පොඩි වීදම දළදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව ඉතාමත් වැදගත් අංගයක් මේක මේ ආර්ථික හසුරුවද්දී බලන්න ඕන දෙයක්. ඒක 4.2 සිට 6 දක්වා ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි කරගත්තා. අයවැය හිඟය 5.7 සිට 9.6 දක්වා වැඩි කරගත්තා. සේවා නියුක්තිය, ඒ කියන්නේ වැඩ කරන ජනතාවගේ සංඛ්‍යාව 184 සිට 182 දක්වා අඩු කරගත්තා. මහා බැංකුව විසින් රැගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත් වැඩි කරගත්තා. සමහරක් අවස්ථාවේදී බිලියන 300ක් පමණ ගියා. ඊට තිබුණා ඩොලරයට සාපේක්ෂව රුපියල් 131 සිට 182 දක්වා 39කින් අව ප්‍රමාණය කරගත්තා. රුපියල් යගේ මෙතන එක තව වැදගත් කරුණක් මේ ඉස්සරින් මම හිතන්නේ මේක කියවිලා නැහැ. රුපියල් යගේ රඳවා ගැනීම සඳහා මේ අය ඇමරිකානු ඩොලර් මිලියන 3089ක් වෙළඳ පොලට යොමු කරනවා. මාකට් ඉන්ටර්වෙන්ෂන් was US dollars 3089 million. දැන් මේ මුදල එහෙම යෙදෙව නැත්තම් මේ මුදලත් අපේ සංචිතයේ දැන් තියෙනවා. ඒක සංචිතේ නැති වෙන්නට හේතුව තමයි මේ මුදල මේ දාලා ඒක නැති කරගත්තා. අපේ කාලේ බිලියන 5ක් පමණ අපි මාකට් එකෙන් ගත්තා. මේ කාලේදී බිලියන 3ක් පමණ මාකට් එකට දුන්නා. රුපියල් රැකගෙන එහෙම තිබුණා නම් අපිට දෙන්න තිබිච්ච විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් නෙවෙයි, එහෙමනම් බිලියන 10.7ක් එයාට දෙන්න තිබුණා. දුන්නේ නැත්තේ ඒ සත්‍යය සිදු වෙච්ච නිසා. ඒත් එක්කම රුපියල් අප්‍රමාණය නිසා අපේ ණයතෝගේ බිලියන 1772කින් වැඩි වුණා. අපරායන සාමාන්‍යයක් පැටියට රුපියල් US ඩොලර්ස් බිලියන 11.1 පැවතුනේ. GST plus ලබා ගත්තයි කිව්වා. ඒක නිසා අපේ අපනය වැඩි වෙනවා කියලා කිව්වා. එතකොට ඒ අපනය ඒ තරම තමයි ඉඳ වෙලා තිබුණේ. ඒත් එක්කම අපනයන ශේෂය, ආනයන අපනයන ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 සිට 9.3 දක්වා වැඩි කරගත්තා. දැන් මේ ඔක්කොම දත්ත වාර්තා වලින් ගත්ත දත්ත, මේ මගේ දත්ත නෙමෙයි, ඒ ආයේ කාල වේම ඒගොල්ලෝ ප්‍රකාශ කරන තිය දත්ත. ඒ නිසා ඒ දත්ත වලින් පැහැදිලි කර ගන්න පුළුවන් මේ රට කොහොමද ආර්ථික වශයෙන් පැහැදිලි වුණේ කියන එක. ඒත් එක්කම අලුතෙන් ස්වයීය බඳුම් කර ගත්ත බිලියන 12ක් ඒකෙන් බිලියන 7ක් පමණ ගත්තේ එක ඉතා කෙටි කාලය තුළදී. ඊට අමතරව තවත් බිලියන 5ක් අරන් තිබුණා ස්වයීය බඳුම් කර හරහා. ඒ ස්වයීය බඳුම් කර වලින් ගත්ත බිලියන 12 අපේ රටේ සංචිත වලට එකතු කර ගත්තා නම් අපි බාර දුන්න සංචිත ප්‍රමාණය වෙන ඇමරිකානු ඩොලර් බිලියන 8ට එකතු කරවන බිලියන 20ක් හරියන තියෙන්නට ඕනේ. අද මේ ඇවිල්ලා බොහොම ලොකු කතාවක් කියන කට්ටිය බාර දුන්නේ 7.6ක් පමණයි. හරිනම් 20ක් බාර ගියේ යුතු තරකේ. ස්වයීය බඳුම් කර පොඩි අනුපාතය. ඒක තවත් වැදගත් දෙයක්. අපි ඒ කාලේ ගත්තේ 5.8ක පොඩි අනුපාතයකට. ඒක වැඩි කරගත්තා 7.8කට. 2%කින් ඇමරිකානු ඩොලර් පොඩි වැඩි කරගත්තා කියන කියන්නේ දැවැන්ත වැඩි කිරීමක්. ඒ වැඩි කිරීම සිදු වුණා. ඒ නිසා ඒ තත්ත්වය තමයි බාරගත්තේ. එතකොට අපේ ශ්‍රේණිය තිබුණේ දැන් CCC කියන ශ්‍රේණියට ආව කියලා බොහෝ දෙනෙක් මේ කෑ ගහන. අපිත් ඒ ගැන සැලකිලිමත් වෙනවා. අපි ඒ ගැන මේ කටයුතු කරගෙන යනවා. ඒ වුණාට ඒ අය බාරගත්ත ශ්‍රේණිය තමයි BB- කියලා තැන. BB- stable,
ඒක B නෙගටිව් දක්වා අදියලා හතරක් අවුරුදු පහ තුළදී ඒගොල්ල අන් කරගත්තා. අද ශ්‍රේණිය ගැන ප්‍රශ්න අහනවා. අද ශ්‍රේණිය ගැන බොහෝ සැලකිලිමත් වෙන කට්ටිය තමයි මේ ශ්‍රේණිය මෙච්චර දුරට අඩු කරගත්තේ ඒ කාලේ තුල. විදේශීය ණය සහ දේශීය ණය අතර තිබිච්ච අනුපාතය 42.58 තිබිච්ච ඒ අනුපාතය වැඩි කරගත්තා 48.52 දක්වා. තාවත්ම අමාරු තත්යකට ඒක 50 වගේ තත්යකට 2019 දී වැඩි වෙලා තිබුණා. 2015 සිට 2019 දක්වා බදු ප්‍රමාණය අද කියනවා බදු වැඩි කරගන්න ඕනේ කියලා ඒ ගායක කියනවා. මන්දල ඇයි ඒක ගැන ඒ අය උච්චර බලාපොරොත්තු වෙන්නේ බදු වැඩි කරනවා කියලා කියන රජයේ ජනතාව මට තවත් පටවන එක තමයි කරන්නේ. ඒක පටවලා 65%කින් වැඩි කෙරුවා. 65%කින් වැඩි කෙරුවා අවුරුදු 5තුලදී. ඒකට ඒකේ ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. ඒ සියලුම බදු වැඩි කිරීම නැවත වරක් අනිත් පැත්තෙන් ගෙවන්න සිදු වුණා වැඩිපුර ගෙවපු පොඩි අනුපාතය නිසා. ඉතින් ඒ නිසා ඒ වාසිය ගිලිහි ගියා. අපි දැන් බලමු 2020 දී අපිට මොන වගේ තත්ත්වයක් එළඹුණේ කියලා. 2020 දී අපේ කොවිඩ් අසංගතය නිසා අපේ රටේ පමණක් නෙවෙයි ලෝකෙ හැමතැනම දින 66ක් අපිට අයින් වුණා. දින 66ක් ලොක්ඩවුන් එකක් තිබුණා. ඒ කාලය තුලදී අපේ ආර්ථිකයේ කාර්ත්වයේදී දෙවනි කාර්ත්වයේදී 2020 දී දෙවනි කාර්ත්වයේ ආර්ථික වර්ධන වේගය ඍණ 16.7% දක්වා අඩු වුණා. ඒක දැවැන්ත ප්‍රශ්නයක්. ඒ වුණත් ඊළඟ කාර්ත්වයේදී අපිට නැවත වරක් ආර්ථිකමය කටයුතු කරන්න පුළුවන් වෙච්ච නිසා අපේ රටේ දල් දේශ නිෂ්පාදිතය අඩු වුණේ බිලියන 81 ඇමරිකන් ඩොලර් බිලියන 81ක් දක්වා පමණයි. 84 තිබිච්ච එක 84 දක්වා අඩු වුණා. ඒක පුද්ගල ආදායමක් අඩු වුණා ඇමරිකන් ඩොලර් 3682 දක්වා. ණයබරතාවය වැඩි වුණා. ණයබරතාවය 87 සිට 101 දක්වා වැඩි වුණා. ඒ වැඩිවීමේ මූලික හේතුව තමයි දල දේශ නිෂ්පාදිතය අඩුවීම සහ ණය ගැනීමත් දෙකම එකතු කරගත්තම අපිට ණයබරතාවය වැඩි වෙන්නට සිදු වුණා. ඒක ඒ වුණා. දැන් අපි ඒ ගැන කටයුතු කරගෙන යනවා ඒ தත්ත්වය ආපසු හරවා ගැනීමට. ඒත් එක්කම ස්වයිරී බැඳුම් කර අපිට බිලියනයක් ගෙවන්න වුණා ඇමරිකන් ඩොලර් බිලියනයක්. ඒත් එක්කම අපේ රටේට සාමාන්‍යයෙන් ගලා ඒවත් තිබුණා සංචාරක ක්ෂේත්‍රයේ. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 පමණ සංචාරක ක්ෂේත්‍රය හරහා රටේට මුදල් ගලා එමින් තිබුණා. ඒක නතර වුණා. ඒක නතර වුණාම බිලියනයක් පමණ විතරයි අපිට අර පළවෙනි මාස දෙක තුන තුළදී ලැබුණේ. ඒ නිසා ඊතරින් සෑහෙන ලොකු හිඩසක් සිදු වුණා. ඒ හිඩස නිසා අපේ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 සිට 5.7 දක්වා බිලියන 1.9කින් පමණ අඩු වුණා. අපිට බිලියන 10ක් තිබුණා නම් අරණ තියෙන ඕන තැන එහෙම නැත්නම් බිලියන 20ක් තිබුණා නම් එතරම් තියෙන ඕන තිබිය තත්ත්වයක් අපිට ඇති කරගන්න තිබුණා. එහෙම නම් බිලියන 1.9ක් අඩු වුණා නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අද එයාට කියන්න ඕනේ අනේ ඒකයි. එයා දීලා තිබිච්ච සංචිත ප්‍රමාණය බිලියන 20ක් තිබුණා නම් බිලියන 1.9ක් අඩු වුණා නම් ඒක ගැටලුවක් නැහැ. බිලියන 10ක්වත් තිබුණා නම් බිලියන 10.7ක් තිබුණා නම් 1.9ක් අඩු කෙරුවා නම් එතකොට 8.8 දක්වාවත් තමයි ඉතුරු වෙන්නේ. එහෙම සිත් තත්ත්වයක් සිදු වෙන්නේ නැහැ. තිබුණ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. ඒ නිසා ඒ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න සිදු වුණා. අපි ඒක මුහුණ දෙනවා. ඒක වෙන කතාවක්. ඒ වුණාට දැන් මේ බොහෝ ලොකුවට ප්‍රශ්න මතු කරන අයට බට නැති වෙන්නේ ඒ අය කාලේ තමයි මේ තත්ත්වයට මූලික පියවර ඒ අය දාන තිබුණේ. ඒත් එක්කම අපි දැක්කා ඩොලරේ අපිට රැක ගැනීමට සෑහෙන ප්‍රමාණයක් අපිට වෙහෙස වෙන්න සිදු වුණා. රුපියලගේ 187 දක්වා 182 සිට 187 දක්වා 2.3කින් ආව ප්‍රමාණය වුණා. ඒ වුණත් අපිට හැකි වුණා වෙළඳ පොලේ ඇමරිකානු ඩොලර් මිලියන 283ක් ආපසු ලබා ගැනීම. ඒ අය 3000 ඒ කාලේදී වෙළඳපොළට යොමු කරා වගේ අපි වෙළඳපොළෙන් මුදල් දීලා අරන් තියෙනවා මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 283ක්. මේ වසරේදී දැනටමත් මිලියන 130ක් ලබාගෙන තියෙනවා. ඒ අතරම අපේ රටේ ශ්‍රේණිය තව අදියර දෙකකින් අඩු වුණා. ඒ කියන්නේ අපි සෑහෙන මේ සැලකිලිමත් වෙන්නට ඕනේ මේ වෙලාවේ. ඒක තවදුරටත් රැක ගැනීමට අපේ රටේ ණය ශ්‍රේණිය නැවතවරක් වැඩි කර ගැනීම අපි බලාපොරොත්තු වෙනවා. අපි කරන කටයුතු හරහා ඒක අසීරු කාර්යයක්. ඒ වුණත් අපි එතනට යොමු වෙන්න අවශ්‍යයි. ඒත් එක්කම පොලි අනුපාතය අඩු කරපු නිසා ඔබතුමාලා දැක්ක රටේ ජනතාවට සෑහෙන ලොකු සහනයක් ලැබුණා.
බොහෝ දෙනෙක් ඒගෙන කතා කරන්න කිව්වා අපි කිවි දැන් තමයි පොලි අනුපාතය 17 18 විතර පොලි අනුපාතයකට ණයගත්ත පුද්ගලයන්ට අද වෙනකොට 17 8ක 9ක වගේ පොලි අනුපාතයට ගන්න පුළුවන් ඒක දැවැන්ත සහනයක් ජනතාවට ලැබෙන බව මතක් කරන්න අවශ්‍යයි බලු අඩු කිරීම හරහා බොහෝ දෙනෙක් චෝදනා කෙරුවා ඒකට බලු අඩු කිරීම හරහා කෙරුණේ ඉතාමත්ම දුෂ්කරතාවයකට පත් වෙලා තිබිච්ච ජනතාව සහ ව්‍යාපාර නැවත නැගිටීමට උත්තේජනයක් ලබා දීම ඒ උත්තේජන අපි හිතුවාකාරයෙන්ම ලැබුණේ නැත්තේ කුමී ප්‍රසංගතේ නිසා යම් කිසි මේ පීඩාවකට පත් වෙලා තිබිච්ච නිසා වූ ආර්ථිකය ඒකට එහෙම සිදු නොවුණා ලොකු පිවිදීමක් ඇති වෙනවා ඒ වුණත් අනිත් පැත්තෙන් බැලුවොත් අපි ඒක නොකර හිටියද අද ඒ පරිණි බදු ගෙවුවා නම් අද මොන වගේ තත්ත්වයක අපේ ව්‍යාපාර තියෙන්නේ මොන වගේ තත්ත්වයක අද පුද්ගලයන් ඉදී ඒ தත්ත්වෙම අපි තියාගෙන ගියා. ඉතින් ඒ නිසා ඒ පැත්තේ උනත් අපි තේරුම් ගත යුතු දේ තමයි බොහොම කල්පනාකාරී ඒ කටයුතු කරපු නිසා අද මේ ව්‍යාපාර වලට හිස ඔසවන්නට පුළුවන් ගන්න. අපි මොරටෝරියම් එකක් ලබා දුන්නා. මොරටෝරියම් කියන්නේ ණය ගෙවීම පසු කාලයකට postpone කිරීමට. පසු කාලයකට යොදවා ගන්න. එතනදී සෑහෙන ලොකු කව වේදයක් අපි පාවිච්චි කරනවා ඒ තුලින් මුලින් පළවෙනි අදියරේ රුපියල් බිලියන 4000ක සහනයක් ලැබුණා බිලියන 4000ක ඒ කියන්නේ ගණදෙනු කරුවන් 1000 මේ මිලියන 1000 1 million 500000 මිලියන 1.5ක පමණ ප්‍රමාණයකට ඒ සහනය ලැබුණා ඊට පස්සේ තවත් බිලියන 1000ක 1 trillion තවත් සහනයක් ලබා දුන්නා. දැන් නැවත වරක් බොහෝ ක්ෂේත්‍ර මේ ඇවිත් ඉදිරිපත් කර තියෙන කරුණු තවදුරටත් ඒක වැඩි කරලා යුතුයි කියන එක. ඒක ගැන අපි සැලකිලිමත් වෙලා අපි ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රට අරීමත් ගැන අපි සැලකිලිමත් වෙලා තියෙනවා. අද ඔබතුමාලා දැක්කා විවිධ ක්ෂේත්‍ර නැවත වරක් රට විවෘත කිරීම ඔස්සේ නැවත වරක් ඒ කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒවා හරහා අපි නැවත වරක් මේ රට ආර්ථිකමය වශයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන තරකට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපනායන ආනායන අපි සීමා කරන්න සිදු වෙන තුමාලා දන්නවා. ඒ ආනායන සීමා කිරීම තුනේ අපේ වෙළඳ ශේෂය බිලියන 9.3ක තිබිච්ච ඇමරිකානු ඩොලර් හැටියට බිලියන 9.3ක තිබිච්ච වෙළඳ ශේෂය අපිට බිලියන 6 දක්වා අඩු කර ගැනීම නිසා අපේ රුපියල යම් ආකාරයකට රැක ගන්නට අපි සිදු වෙන පුළුවන්. ඒත් එක්කම 2021 මේ වන විට රජයේ ආදායම අපි හිතුවට වඩා අඩු වෙලා තියෙනවා 100ක් අපේ පළවෙනි මාස 6ේදී අපිට 150ක් ලබා ගන්න තිබිච්ච ආදායම 134ක් තමයි ලැබිලා තියෙන්නේ. ඒකට මූලික හේතුව රට වැසීම තුලින් බොහෝ ආදායම් මාර්ග රජයට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා නැවත වරක් රට විවෘත කිරීමෙන් පස්සේ ඒ මුදල් අපිට ලැබෙවි කියලා ප්‍රකාශනය තමයි සියලුම විශේෂඥයන් අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඒත් එක්කම මේ මාසේ අන්තිම වෙනකොට ස්වයලීය වැදුම් කරයක් අපිට ගෙවන්න සිදු වෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1ක්. ඒ සඳහා බිලියන 1ක් අපිට මේ සාමාන්‍ය වැය වුණත් ඒ වැදුම් කරවල ශ්‍රී ලාංකිකයන් ආයෝජනය කළ තිබෙන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300ක් පමණ නිසා නැවත වරක් මිලියන 300ක් රටට ගලා එන නිසා ශුද්ධ වශයෙන් ශ්‍රී ලංකාවෙන් පිටතට යන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 700ක් පමණයි. ඉතින් ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙලා ඒවත් අපේ කැල්කියුලේෂන්ස් වලට අපි එකතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේක ගැටුවක් නැතුව අපිට ගෙවන්න පුළුවන් වෙන බව මා ඉතාමත් පැහැදිලි ලෙස මේ අවස්ථාවේදී ඔබතුමාලා සිඳුරාගෙන පෙන්වන දෙන්නට කැමතියි. එතරම්දී බොහෝ අය කීකේ හිටියා මුලින්ම 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්තුල ගමම්ම කිව්වා 2020 දී ණය ගෙවන්නට බැරි වෙයි කියලා. පොඩක් ඔය ටෙලිවිෂන් එකේ තියෙනම මේ අයිටම්ස් කියලා පොඩක් රිවයින් කරලා බලන්න. ගෙවන්න බැහැ කියලා කිව්වා. අපි ගෙවුවා. ඊට පස්සේ කිව්වා නෑ නෑ 2020 දී ගෙවන්න පුළුවන්. 21 තමයි ගෙවන්න බැරි වෙන්නේ කියලා. 2021 ගෙවන්න යනවා. 21 ගෙවන්න යනකොට කියලා නෑ 22 තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. 22ත් අපි ගෙවුවා. ඒගොල්ලෝ කැයි කිසි කෙනෙක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි ඒවට පිළියම් ඔක්කොම ලෑස්ති කරලා තින්නේ. අපි ඒක කරනවා. 22 දී ගෙවනකොට කියයි නෑ නෑ 23 තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ ආයතනයේ වැඩේ ඔන්න ඕක තමයි හැමදාම ඇවිල්ලා මේ රටේ ආර්ථික අස්ථාවර කිරීම සඳහා රුපියල අගයට යම්කිසි බලපෑමක් ඇති වෙන ආකාරයට විවිධ කතන්දර
විවිධ අවස්ථාවලදී කියනවා. ඒක කතන්දරයක්වත් හරි ගිහිල්ලා නැහැ. අපි කිව්වා ඒ වුණාට අපි චීනෙන් සොෆ්ට් එකක් ගේනවායි කියලා. ගෙනා. අපි කිව්වා අපි බංග්ලාදේශේනොත් මේ සොෆ්ට් එකක් මහ බැංකුව අතර දෙක අතර කරනවායි කියලා. ඒකත් කියනවා. අර ඒ කාලේ කිව්වා සවුදි අරේබියාව ගැන බිලියනෙයි, තව කොහෙන්ද ඩෙන්මාර්ක් එකෙන්ද බල්ගේරියාවෙන්ද කියලා බිලියනෙයි. ඒක කතාවල් නෙමෙයි. මේ කතාවල් ඉතාමත් පැහැදිලිවස අපි කියලා තියෙනවා. ඒවා ක්‍රෙඩිබිලිටියක් තියෙනවා. ඒ කියේප ඒවා ඔක්කොම අපි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහටම කරන කට්ටිය අපි ඒ නිසා ඒක ගැන ඔබතුමාලාට පැහැදිලිවස කියන්නේ මේ අවස්ථාවේදී යම් කිසි චැලෙන්ජ් එකක් යම් කිසි අභියෝගයක් තිබුණත් අපි ඒ අභියෝගයට මුහුණ දෙමින් පවතිනවා. ඒත් එක්කම ඉදිරි කාලය තුළදී බංග්ලාදේශ බැංකුව, රිසර්ව් බැංක් ඔෆ් ඉන්දියා එකෙන් මිලියන 400ක්, IMF එකෙන් ජාත්‍යන්තර මූල්‍ය අනුමෝදනයෙන් ඉදිරි කාලයේදී තව ඊළඟ මාසයේ මම හිතන්නේ ඒ අයගේ SDR allocation එක special drawing rights කියලා ඒ අය මුළු ලෝකෙටම හැම රටකටම ඒ අයට මුදල් ලබා දෙනවා බිලියන 650ක් පමණ මුදල. ඒක දැනටමත් IMF එකේ board of directors එක වෙන් කළා තියෙන්නේ. ඒ හරහා ශ්‍රී ලංකාවට එන්න තියෙන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 780ක් පමණ. ඒකත් අපිට ලැබේ. ඒත් එක්කම China Development Bank සමඟ අපි තවත් මිලියන 200ක් ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. මේවා එකින් එක අපි ක්‍රියාත්මක කිරීමෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපේ සංචිත ප්‍රමාණය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාර්ථකව සහ ස්ථායිභාවයකින් ගෙන යන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා කියන එක මම නැවත වරක් හැමෝටම මතක් කරලා දෙන්න කැමතියි. අපෙන් අහන එක කතාවක් තමයි ඊයේ පෙරේදත් මේ අහලා තියෙන විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැත්තේ ඇයි? මගෙන් ඒක කීපසරයක් අහලා තියෙනවා. මම ජාත්‍යන්තර අරමුදලට මූල්‍ය අරමුදලට ගිහිල්ලා නෙගෝෂියේට් කරපු කෙනෙක්. මේ රටේ වැඩිම ස්ටෑන්ඩ් බයි ෆැසිලිටි එක ලබාගත්තේ මම මහ බැංකුව අධිපතිරයා ඉන්න කාලේ. ඒ නිසා මම දන්නවා ඒ ඇත්ත එක කොහොමද ගල්පලී තන්දෙන් කළේ යුත්තේ. ඇමරිකානු ඩොලර් බිලියන 2.9 බිලියන අපි ඒ කාලේ ගත්තා. ඒ නිසා ගනුදෙනු කරන විදිහත් අපි දන්නවා. ගනුදෙනු කරද්දී ඇති වෙන අභියෝග ගැනත් අපි දන්නවා. ඒ අයගේ ස්ථාවරය ගැනත් මට යම් කිසි අත්දැකීමක් තියෙනවා. ඒ නිසා මම ඒ අත්දැකීම ඔස්සේ තමයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අපේ මතය තමයි අපිට IMF එකට යන්න අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි පුද්ගලයෙක්ට පුළුවන් නම් තමාගේ ආර්ථිකමය කටයුතු රටකට පුළුවන් නම් තමාගේ ආර්ථික කටයුතු කරගෙන යන්නට බාධාකින් තොරව යම් කිසි පීඩනයක් තිබුණත් යම් කිසි අභියෝගයක් තිබුණත් එහෙමනම් ඇයි යම් කිසි යම් අද වෙනත් අය කියන්නේ අතනටම යන්නේ කියලා. මොකද ඒ අය දන්නවා එතනට ගියොත් එතනට එයා වට්ටෝරුව. එතනට එයි වට්ටෝරුව. එයා පොඩි අනුපාතේ වැඩි කරන්නේ කියලා. උන් තුමන්න කැමතිද එහෙම කරනවා? කියයි රුපියල තවදුරටත් ඉතාමත් දැවැන්ත ලෙස අවප්‍රමාණය කරන්න කියලා. ඔබලා කැමතිද එහෙම කරනවා? රජයේ සේවකයන්, රජයේ විශ්‍රාමිකයන්ගේ යම් කිසි කප්පාදුවක් ඇති කරනවට කැමතිද? එතකොට ඒත් එක්කම මේ ටැක්සස් බලු වැඩි කරන්න කියලා අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් ඒ වගේ දේවල් ඩොකර අපිට මේ වැඩේ ගැටි කරගන්න පුළුවන් නම් මේ අමාරු කාලය තුළදී අපිට මේ කොවිඩ් වසන්තියත් එක්ක පාලනය කරගන්න පුළුවන් නම් අපි මේ බර ජනතාව මත පටවලා ඒ අයට මේ බර පටවලා ජනතාව තවදුරටත් අසීරු වට්ටමකට එන්නට කටයුතු කරන්න අපිට හේතුවක් නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියලා තියෙන්නේ අපිට මේක කරන්න පුළුවන්. අපි ඒ නිසා ඒ විදිහට කරගෙන යනවා. ඒ නිසා අපිට මේ ජාත්‍යන්තර අරමුදලට යන්න ඕනේ තත්ත්වයක් අපිට දැන් උදා වෙලා නැහැ කියන එක. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ විපක්ෂේ පුන පුනා කියන්නේ යන්නේ කියලා. මොකද ඒ අය දන්නවා ඒ අයට පිටදී මේ IMF එකට ගිහිල්ලා ඒ අයට ලොකු කරදරයක් වුණා. ඒත් එක්කම එයාගේ රජයත් අහිමි වුණා. රටේ ජනතාවට සෑහෙන ලොකු පීඩනයක් ඇති වුණා. ඒ ඔක්කොම එකතු කරලා තමයි ඒ වැඩිච්ච වලටම දැන් ආණ්ඩුව ගෙදරට වට්ටන්න තමයි ඒ අය මම හිතන්නේ බලාගෙන ඉන්නේ. ඒ නිසා අපි ඒකට කියන්න අවශ්‍යයි. අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි වෙන මෙවලම් පාවිච්චි කරලා මේ රටේ ආර්ථිකයේ නැවත වරක් යථා තත්ත්වයට දැන් කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒකට සහයෝගය දෙන්න කියලා තමයි මම මේ අවස්ථාවේදී එයාගෙනුත් ඉල්ලා සිටින්නේ. අපේ රජයේ ආදායම අඩු වෙච්ච ගැන මම කිව්වා. ඒකට දැන් ඊළඟ අධීරයේදී ඊළඟ කාර්තු දෙකේ තුන්වෙනි කාර්තු සහ හතරවෙනි කාර්තුදී අපේ බලාපොරොත්තු තමයි නැවත වරක් රට විවෘත කිරීම ඔස්සේ අපිට පුළුවන් වේවි ඒ කටයුත්තට යෙදෙන්න. එතනදී අපිට ඒ පිළිබඳව මම හිතන්නේ ගැටලුවක් නැතුව කරගන්න පුළුවන් වේවි. ඒත් එක්කම තවත්
තැනකදී අපිට මේ යොමු වෙන තවත් චෝදනාවක් තමයි මුදල් අච්චු ගැනීම අච්චු ගැසීම ගැන මුදල් අච්චු ගන්න වැඩි ඒක අපිට ලොකු බලපෑමක් සිදු වෙනවා ඒ හරහා සෑහෙන දැවැන්ත ප්‍රශ්න වලට ඉදිරියේදී අපිට මුහුණ දෙන්න සිදු වෙනවා ඒක තමයි සාමාන්‍ය තියරි සාමාන්‍ය තියරේක අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් අච්චු ගැසන අවස්ථාවලදී ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම හරහා උද්දම්මනේ වැඩි වෙලා ඒක යම් කිසි පීඩ නැගෙන්න පුළුවන් මේ රටේ 2009ට පෙර උද්දම්මනේ 10ට වඩා අඩු වෙලා තිබිච්ච එකම කාලයක් තිබුණේ වැඩිම කාලයක් තිබුණේ එක දිගට මාස 23ක් පමණයි මම මහබැංකුවේ අධිපතිවරයා හැටියට යනකොට අපිට කිව්වේ මේ තත්ත්වයෙන් අපිට ගැලවෙන්න බැහැ කියලා තමයි මට මහබැංකුවේ හිටපු ඒ කාලේ හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් මට කිව්වේ අපි ඒ වරාට අවශ්‍ය පීවර ගත්තා ඊට පස්සේ 2009 ඉඳලා මම මහබැංකුවේ අධිපතිවරයා හැටියට මෙතනින් අයින් වෙනකොට 2015 ජනවාරි වෙනකන් අපි තනි ඉලක්කමේ තමයි තියාගත්තේ උද්දමනේ තනි ඉලක්කමේ තියාගත්තේ ඒ නිසා අපි මේ ගැන යම් කිසි අත්දැකීමක් තියෙනවා ඒ අත්දැකීමම ඔස්සේ ඊළඟ පාලනය කරපු අය ඒක කරගෙන ගිහිල්ලා තියෙනවා අද 2010 සිට දිගින් දිගටම ශ්‍රී ලංකාව තනි ඉලක්කමක මේ උද්දමනේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක ඉතාමත් වැදගත් රෙකෝඩ් එකක් ඒක අපි පවත්වාගෙන යන්න අවශ්‍යයි ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මුදල් වැඩිපුර අච්චු ගැහුවට සාමාන්‍ය වශයෙන් මේ රටේ තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා රටේ තිබෙන තත්ත්වය නිසා ඒක ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි මොඩර්න් මනි ප්‍රින්ටින් පිළිබඳව කතා කරනවා ඒ පිළිබඳව කතා කරද්දී මොනිටරි පොලිසි ගැන කතා කරනවා මොඩර්න් මොනිටරි පොලිසි එකක් ගැන ඒක පොලිසි එකක් පමණක් නෙමෙයි එතනදී අවශ්‍ය වෙන්නේ ආර්ථිකමය කටයුතු සියලු දෙනාටම කරගෙන යාමට පහසුතාවයක් ඇති කරන්න ඕනේ ජනතාව පීඩනයට පත් කරන්න නැතුව ඒකට තමයි වැඩිපුර මුදලක් අච්චු ගහලා තියෙන්නේ අච්චු ගහලා ඒ කියන්නේ රජයේට ට්‍රෙෂරි බිල්ස් මහලෙන්ක විසින් නිකුත් කරන තමයි ඒකට තමයි සාමාන්‍යයෙන් අපි අච්චු ගන්නවා කියලා අපි සාමාන්‍ය behavior එක කියන්නේ ඉතින් එතනදී අපිට හැකි වෙලා තියෙනවා ඊළඟ කාලය තුලදී මේක අවශ්‍ය නම් අපිට නැවත වරක් සංකෝචනය කර ගන්න පුළුවන් වෙන තත්ත්වයක් අපිට තියෙනවා ඉතින් ඒ නිසා දැනට ඒ තත්ත්වය අවිද නැහැ තවමත් ආර්ථිකය පිබිදීමේකට යොමු වෙලා මදි එහෙම යොමු වෙන වෙලාවක අපිට පුළුවන් වේවි නැවත වරක් මේ කන්ට්‍රෝල් එකක් ගෙන එන්න. ඒ නිසා උද්දමනය වැඩි කිරීමේ තත්ත්වයක් මතුවෙන්නේ ඒක කිසි විටක නොකර ඉඳලා මේ මුදල් අච්චු ගැසීම දිගින් දිගටම පවත්වාගෙන ගියොත් තමයි මේ අවස්ථාවේදී අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. බාහමෙක්ෙත් ඉන්නවා එක්ස්පර්ට්ලා. මතක තියාගන්න ඕනේ ඒක තමයි. මේ පිටේ ඉන්න එක්ස්පර්ට්ලා පමණක් නෙමෙයි. බාහමෙක්ෙත් ඉකොනොමිස්ට් ඉන්නවා PhDs කරපු අය. එයයි මේ ගැන හොඳට සැලකිලිමත් වෙනවා. එයාගේ උපදේශාන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් සමහර විට ඕනම කෙනෙකුට අද උපදෙස් දෙන්න පුළුවන්. ඒරට අන්තිමේදී මේ වැඩි කෙරෙන්නත් අවශ්‍යයි. ඉතින් කෙරෙනවා නම් සමහර අවස්ථාවලදී අපිට හැකියාව තියනවා ඒක නැවතුවාක් අනිත් පැත්තට හරව ගැනීමට ඒ වගේ දේවල් ලෝකේ හැම රටකම අද කරලා තියෙනවා. ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි. ඇමරිකාවෙත් කරලා තියෙනවා. ඇමරිකාව එක්සත් ජනපදයේත් ඒක කරලා තියෙනවා. බ්‍රිතාන්‍යෙත් කරලා තියෙනවා. යුරෝපයේ රටවල් රාශියක කරලා තියෙනවා. දකුණු අග්නිදිග ආසියාවේ ඒවා කරලා තියෙනවා ජපානයේ කරලා තියෙනවා ඉතින් මේ හැම රටකම මේ මූලධන සහ මේ ආර්ථික අවපාත්‍ය ඉදිරියේදී ඒ වගේ කටයුතු කරලා තියෙනවා ඒක දිගින් දිගටම කරගෙන ගිහිලා තියෙනවා ඒ අය ඒකට ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඒක නැවතවර හරවන්න පුළුවන් වෙන බව මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි සැලකිලිමත් බව පත කරන්න ඕනේ සමහරක් අය හිතනවා මේ ගැන අපි දන්නේ නැතුව මේ කරනවා කියලා ඒක ගැන දන්න සවහල්කයට ඇවිල්ලා කියන්න පුළුවන් මෙන්න මේ தත්ත්ව වෙලා තියෙනවා. ඔව් අපිත් දන්න මේ தත්ත්ව වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඒක ශරීරීමත් වෙලා ඒක අවශ්‍ය වෙලාවට අනිත් පැත්ත හරවන්නත් අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා සවහල්කය මේවා කියන්නේ අර ලෙඩෙක් කියනවා ලෙඩේ මොකද්ද කියලා. දෙකටම ලෙඩේ කියන්න පුළුවන්. ඒකට යම් කිසි කෙනෙක් මේ ඒකට වෛද්‍යවරයෙක් කියන්නේ ලෙඩේ සුව කරනවා. ඒක කිව්වම සමහරක් කරාට එක පාඩම එකට සිදු නොවුණා සුව වීම සිදු නොවුණා යම් කිසි කාලයක් තුළදී ඒ නිසි ඖෂධ සහ නිසි කටයුතු කිරීමෙන් ඒ ලෙඩාව සුව කරන්න පුළුවන් වෙන බව ඒ වෛද්‍යවරයා දන්නා
මෙතනදී මේ මේ මහා බැංකුවේ තින්න අය මේවා ගැන හොඳට අධ්‍යයනය කරලා තියන අය එයා දන්නවා අවශ්‍ය වෙලාවට මොකද කරිය යුත්තේ කියලා ඒ උපදෙස් ලබා ගැනීමට අපිට සූන් අපි සූදානම් ඒ උපදෙස් ලබා ගනිද්දී අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි මේ කරන්නේ ඒ නිසා කිසි කෙනෙකුට කලබල වෙන්න එපා කියන එක මම මතක් කරලා දෙන්න අවශ්‍යයි ඒත් එක්කම රුපියලයේ පවත්වාගෙන යාමත් ගැනත් සමහරක් අය කියනවා රුපියලයේ තවදුරටත් අව ප්‍රමාණ වෙන්නට ඉඩ දෙන්නේ කියලා මහා බැංකුව සහ රජයේ මතය තමයි රුපියලයේ යම් කිසි ආකාරයකට මේ ප්‍රශ්න එක්ක අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි කියන නිසා ඒ නිසා තමයි අපි ණයගේ විමත් පහසු වෙන විදිහට අපේ රටේ විවිධ කටයුතු වදී කරගන්න යන්න පුළුවන් වෙන විදිහට සමහරක් අවස්ථාවලදී ආණය සීමා කිරීමට අපි යොමු වෙලා තිබෙනවා ඒ ආණය සීමා කිරීමට වාහන රාජ්‍යීමට අපි කැමැත්තක් නෙමෙයි තියෙන්නේ ඒ උනත් මේ අවස්ථාවේදී රුපියලේ යගේ රැකගත්තේ නැත්නම් ඒ තුලින් ඇතිවිය හැකි පීඩනය ඉතතර වැඩි නිසා තමයි යම් කිසි අවස්ථාවකදී ඒ සමතුලිතතාවය ඒ තුලනේ අපිට කරන්න සිදු වෙන. අපි ඕනම කෙනෙක් ඒ වගේ සිදු වෙනවා. අපේ ආදායම් මාර්ගයක් අඩු වෙනදී එක ආදායම් මාර්ගය තුලක් තිබිලා එකක් එක ආදායම් මාර්ගයක් නැති වෙනදී අද රටේ වෙලා තියෙනවා වගේ මේ විදේශ විනිමය අඩු වෙනවා තියෙනවා අපිට එන්න තියෙන මුදල් සංචාරක ක්ෂේත්‍රේ ලැබෙන්නේ නැති නිසා. ඉතින් මොකද කරන්නේ? තියෙන ප්‍රමාණයෙන් අපි මැනේජ් කරගන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. තාත්තකෙනෙක් එක කරයි දරුවේ කොච්චර ඉල්ලුවත් සමරක් කරලා ඒ දෙන්නට බැරි වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවලදී අපි දිගු කාලිනව හිතලා ඒ කටයුතු කෙරුවොතින් රටට නැවත වරක් අපිට සංවර්ධනය ඇති කරන්න පුළුවන් වෙන තත්ත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැන අපි කතා කරලා දැන් තවදුරටත් තව එක ගැන කතා කරන්න අවශ්‍යයි. තව එක දෙයක් ගැන ඒ තමයි තෙල් මිල වැඩි කිරීම පිළිබඳව තෙල් මිල වැඩි කිරීම පිළිබඳව විවිධ මත ධර්ම තියෙනවා. ඕනම කෙනෙකුට තෙල් මිල වැඩි කිරුවම ඒකේ පීඩනයක් ඇති වෙන බව අපි දන්නවා. ඒ වුණත් මේ අවස්ථාවේදී අපේ රටේ මුළු මූල්‍ය පද්ධතියම ස්ථායීභාවයකින් පවත්වාගෙන යන්නට නම් සමහර ප්‍රතිසංස්කරණ කටයුතු අවශ්‍යයි. මේක අවශ්‍ය දෙයක්. මේක කිරීම තුළින් අපි දන්නවා යම් ආකාරයකින් පීඩනයක් ඇති වෙනවායි කියලා. ඒ වුණත් ඒ පීඩනය ඇති වුණත් ඉන්ද්‍රියේදී ඊට වඩා වැඩි පීඩනයක් නොවන විදිහට තමයි ඒ කටයුත්ත අපි දිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මම මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි. ඒ තුළින් අපිට ඒක කරන්න පුළුවන්. එතකොට දැනටම මහා බැංකුව සහ රජය විසින් කරලා තියෙන දේවල් ඔස්සේ අපිට යම් ඉලක්ක කීපයක් අපිට ඉෂ්ට කරන්න පුළුවන් වෙන බව මතක කරගන්න ඕනේ. පළවෙනි එක තමයි පොලි අනුපාතයේ නොවෙනස්ව අඩු මට්ටමක අපිට පවත්වාගෙන යන්න පුළුවන් කියලා. මේක බොහෝ දෙනෙක් කිව්වා ඔබතුමාලා බැලුවොතින් 2019 අග 2020 මුල ඔය කතා කරන අය කිව්වා කවමදාවත් මේ පොලි අනුපාතය මාස 3කට වඩා තියාගන්න බැරි වෙයි කියලා කිව්වා. කොට කියලා හොයලා බලන්න. අද ඒ පොලි අනුපාතය මේ ප්‍රශ්න එක අපිට හැකි වෙලා තිබෙනවා. දැන් ජූලි මාසේ තාමත් ඒ පොලි අනුපාතය අපිට පවත්වා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් නොවැනස්ව කරගෙන යන්න පුළුවන් කියලා තියෙනවා. මේ අය කොච්චර කිව්වත් එහෙම කරන්න බෑ. රුපියල යම් කිසි මට්ටමකට යම් තත්යකට මේ අව ප්‍රමාණය නොවෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි සන්තෝෂ වෙන්නට ඕනේ. මොකද එය අපි නොකරනනම් සමහර විට පීඩනේ තවදුරටත් වැඩි පුළුවන්. සියලු අත්‍යවශ්‍ය විධාන අපි කරලා තියෙනවා. මේ පසුගිය කාලේදී ඔබතුමාලා අනුගමන් දුන්න ජනාධිපතිතුමාගේ කතාව. ඔබතුමා කිව්වා කොවිඩ් සඳහා පමණ රුපියල් බිලියන 260ක් දැනටමත් අපි වියදම් කරලා තියෙනවා කියලා. ඉතින් කවුරුත් අහන්නේ නැහැ කොහෙන්ද මේ සල්ලි කියලා. බිලියන 280ක්. බිලියන 280ක් වියදම් කරලා ඒ අවශ්‍ය සෑම තත්ත්වයක් ගැනම අපි සැලකිලිමත් වෙලා තියෙනවා. එන්නත් ගේනට දැනටමත් රුපියල් රුපියල් ඇමරිකාන් ඩොලර් බිලියන 100කට වඩා වෙන් කරලා තියෙනවා. ඒවා බිලියන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒව පිළිබඳව අපිට පුළුවන් කියලා තමයි. සෑම පොලියක් සහ සෑම ණයක්ම අපි වෙලාවට ගෙවලා තියෙනවා. සෑම එකක්ම ගෙවලා. හැමදාම ඔලරේට කියනවා ගෙවන්න බැරි වෙයි, ගෙවන්න බැරි වෙයි කියලා. ඒකට ඒ ඔක්කොම ගෙවලා තියෙනවා. කිසි කෙනෙක්ට ඇඟිල්ල දික් කර කියන්නේ බෑ. එක ණයක් හෝ එක පොලියක් පොලි ගෙවීමක් පැහැරලා තියෙනවා කියලා. ඒත් එක්කම සෑම දිනම පුඩු පුනා කිව්වට විශේෂයෙන්ම විපක්ෂය කිව්වට බදු වැඩි කිරිවෙත් නැහැ. අපිට හැමෝම කියනවා වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න මේ වැඩ නැත්තම් කරන්න බැහැ කියලා. ඒ වුණත් ඒක කරගෙන ගියාම අපි දන්නවා තව ටික කලකින් ඔබ වෙනසක් වෙනවා. ඒතර අපිට මේක පුල් බැක් කරගන්න පුළුවන්. එතනට අපි ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
IMF එකට යන්නට කොමාරි කරලා ලෑස්ති කර ගන්න හදනවා. ඒකෙන් රටට සහ ජනතාවට වෙන ප්‍රශ්න ගැන දන්න නිසා වෙන්න තියෙන සමහරක් අය කියන්නේ සමහරක් සත්භාවික කියලා පුළුවන්. සමහරක් අය කියන්නේ වෙනම හේතුවක් නිසා අපි ඒකත් නොකර රට පාලනය කර ගන්න පුළුවන් කියලා. ඒ වුණත් අපි පිළිගන්න යම් කිසි ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න වෙන්නේ අපි පැනල යන නෙමෙයි කියන්නේ ප්‍රශ්න තියෙනවා. අපි ඒක ගැන හොඳට සැලකිලිමත් වෙනවා. අනිත් අයට වඩා අපි මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න ගැන විසඳුම් හොයනවා. මොකද රජයක් ඇරෙන්න අපිට තමයි විසඳුම් හොයන්න තියෙන්නේ. අනිත් අයට කිව්වත් අපිට විසඳුම් හොයන්න අවශ්‍යයි. ඒක නිසා අපි මේ විසඳුම් හොයාගෙන යනවා. මෙතනදී අපිට ආදායම අඩු වෙලා තියෙනවා. ඒ ආදායම අඩු වෙනකොට ලක්කා වැඩිපුර ණය ගන්න සිදු වෙනවා. ඉතින් මේ தত্ত্বය ඉතාම ඉක්මනින් මල් වහලා ගැනීමට අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි රට අරින්න ඕන කියන එක අපි හැමතිස්සෙම මම විශේෂයෙන්ම කියන්නේ. මොකද මම දන්නවා ජීවනපාය තාමත් වැදගත්. ජීවිතේ වගේම ජීවනපාය වැදගත්. එහෙම සිදු නොවුණා නම් අපිට මේ தত্ত্বය දිගින් දිගටම පවත්වා ගන්නට අපහසු නිසා. අපරාණය කරුවන් බොහෝ දෙනෙක් අපි දැකලා තියෙන දෙයක් තමයි තමන්ට එන විදේශ විනිමය අතේ තියාගෙන ඉන්නවා. ඒක නැවත වරක් රුපියල් වලට පරිවර්තනය නොකර. මොකද එයා හිතනවා අපි කරලා ගියොතින් රුපියල් ආව ප්‍රමාණය වෙයි. ඒ නිසා අපි කොහොම හරි කරලා මේ ටික ඉතුරු කරගනිමු. තව සතියකින් දෙකකින් මාසෙකින් දෙකකින් අපිට ඊට වඩා වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපි එයාත් එක්ක සාකච්ඡා කරලා අපි එයා කියලා තියෙනවා මේ தත්ත්වය අපි එකට සාමූහිකව මේක කළ යුතු දෙයක් කියලා. අපි කියලා දෙනවා ඒක. ඒ ආයතන එක පිළිගන්න. ඉතින් අපි අපි හිතන්නේ අපි මේ රෙගුලාසි එක කටයුතු කරලා ඒවා එන මුදල් පරිවර්තනය කිරීමට ඒ ආය ස්වේච්ඡායෙන් බොහොමත්ම උනන්දුවකින් ඒක නැවත වරක් මේ රුපියල් බවට පරිවර්තනය කරලා අපේ රටට අවශ්‍ය වෙන මේ විදේශ විනිමය ගෙන එන්නට එයා උදව් කරයි කියලා අපි හිතනවා. ඒත් එක්කම ආනයන කරනවා. හිතනකොට රුපියල් ආව ප්‍රමාණය වෙයි කියලා ඉතාලම ඉක්මනින් ගිහලා ආනයන කිරීමට පෙළඹෙනවා. දැකගෙන සමහරක් බාන්න සමහරක් මේ රටට අවශ්‍ය වෙන දේවල් හැටියට අපි හඳුන්වලා තියෙන ඒවා මේ අවුරුද්දට අවශ්‍ය වෙන දේවල් දැනටමත් සමහරක් අය ආනයනය කරලා තියෙනවා. ඒගොල්ල කලබලෙන් ආනයනය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපි දොස් කියනව නෙමෙයි. අපි ඒ ඇරේ තේරුවට කියනවා අපි හැමෝටම මේක හොඳින් කර ගැනීමට නම් අපි එකට යන ගමනක් මේක. අපි එකට මේ කටයුත්තේ යනවා නම් අපි බලාගමු අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය පමණක් අපි අරගෙන ඊට පස්සේ ඊළඟ මාසයේදී නැවත වරක් ගන්නට ගියොතින් අපිට පීඩනයක් ඇති වෙන්නේ නැහැ. අපිට මේක පාලනය කර ගැනීමට ඉතාමත් පහසු වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ GSP සහනය. GSP සහනය අහිමි වෙයි. ඊට පස්සේ අපිට නැවත ප්‍රශ්නයකට මුහුණ දෙන්න දෙයි කියන කතාවක් අපි අහනවා. ඒ නිසා ඒ ගැන තම වචන ස්වල්පයක් කතා කිරීම බල බලාපොරොත්තු වෙනවා. මොකද එතනදී බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ GST සහනය නැති වුණොතින් යුරෝපීය ඒ සහනය විවිධ හේතුන් මත අයින් කෙරුවොතින් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවේ කියලා කියනවා. එතනදී මම මතක් කරන්න අවශ්‍යයි 2005 දී තමයි මුලින්ම ශ්‍රී ලංකාවට ඒ GST Plus සහනය ලැබුණේ. ලැබිලා 2010 දී ඒ අය කටයුතු කරලා විවිධ හේතුන් මත ඒගොල්ල කිව්වා රටේ දේශපාලනික පැත්තකින් ඒ අය යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා කන්වෙන්ෂන්ස් 27ක් ගිවිසුම් 27ක් ඔස්සේ අපිට ඒවා කරන්න බැරි වෙයි. විශේෂයෙන්ම යුද්ධ කිරීම සහ අපේ ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දෙනකොට ඒ ප්‍රශ්නෙන් අපි වෙනත් මාර්ගයකට යොමු කිරීම සඳහා ඒ අය කියපු ඒ කොන්දේසිත් අපිට එක කරන්න බැරි වෙච්ච නිසා ඒ සහනය අයින් කළා. එහෙම අයින් කරනවා කියන කියන අවස්ථාවේ පුතුවන්නා 2010ට තමන්ගේ හිත් යොමු කරගත්තු ති මතක් වේ. ඒ කාලේ මොනවද කිව්වේ කියලා මට මතකයි. ලක්ෂ 6කට රැකියාව ලැබෙන්න වෙනවා කියලා කිව්වා. මිනිස්සු පාරේ ඉඳලා කියලා කිව්වා. අපේ අපනයන සම්පූර්ණයෙන්ම කඩා වැටේ කියලා කිව්වා. කඩා වැටිලා ඊට පස්සේ රට සෑහෙන බරපතල පීඩනයකට යොමු වෙයි කියලා කිව්වා. ඔය බලන්න ඒක ඒ විදිහටම කියලා කිව්වා. ඒකට මොකද උනේ? මම කියන්න අවශ්‍යයි 2011 දී නැවත වරක් තිබුණටත් වඩා යුරෝපයට අපි යවපු අපනයන වැඩි වුණා. මම මේ ගණන් ගමු කියන්න 2010 දී අපි යුරෝපයට යවලා තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 2875යි. එතකොට 2010 දී මේක අයින් කරනවා කියලා කිව්වම
හැමෝම හිතුවේ 2875 කඩාවැටේවි එතනින් එහාට අපිට යන්න බැරි වෙයි කියලා. මොකද උනේ 2011 3576 දක්වා වැඩි වුණා. 2012 3228 දක්වා වැඩි වුණා. 2013 3273 දක්වා වැඩි වුණා. 2014 3492 දක්වා වැඩි වුණා. හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වුණේ. ඇයි එහෙම සිදු වුණේ? අපිට පුළුවන් වුණා අපේ රටේ ඒ කරන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂමව කරන්නට අපිට පුළුවන් වුණා. අන්න එතන තමයි තිබුණේ රහස. ඉතින් මේ පිට රටකින් ලබා දෙන මේ සහනය අරගෙන අපි මේ යැපෙන මානසිකත්වයෙන් නැතුව අපි ඒක වෙනස් කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඒ තත්ත්වෙම 2015-16 සිදු වුණා. ඒකට පොඩ්ඩක් අඩු වුණා. ඊට පස්සේ නැවත වරක් 2017 දී අපි GST Plus ලබා ගත්තා. GST Plus ලබා ගන්නකොට බුදුමනට මතක ඇද්දි එකතු වෙච්ච කොන්දේසි මොනවද කියලා. තමයි ඒක වැඩි මතක් කරන්න කැමති නැහැ. මොකද ඒවා ටිකක් අපිට පීඩනයක් ලබා දෙන මනසට අලුතෙන් යෝජනාවකට කිසි විටක සිදු වෙච්ච නැති දෙයක්. මාන හිමිකම් කවුන්සිලයේ යෝජනාව 30A කියන යෝජනාව ශ්‍රී ලංකාවත් ඒකට දායකත්වය ලබා දුන්නා. Tamanට විරුද්ධව දායකත්වය ලබා දුන්නා. අපේ රටේ රණවිරුවන්ව උසාවියට ගෙන යන්නට දැවැත් උත්සාහය යෙදුණා. හිටපු ත්‍රස්තවාදයන්ව නිදහස් කරන්නට එකඟ වුණා. ඒ වගේ දේවල් කරලා මේක ලබා ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ 2017 දී බොහෝ දෙනෙක් කිව්වේ අපේ එක්ස්පෝර්ට්ස් ඩබල් වෙයි කියලා. ඒකට ඒ තරම නැති කරා. මේ බලන්න මේ ග්‍රාෆ් එක. මේ කහපාට පෙන්නලා දීලා තින්නේ 2010 11 සිට 2016 දක්වා. ඒ කියන්නේ GST Plus